අයිබෝන් සිලමද රටම යාවත් කාලිනවන ලෝකයේ අලුත් වුණ තොරතුරක් පිළිබඳව තමයි මා මේ වීඩියෝවෙන් ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ. කොරෝනා වසංගතයෙන් මුළු මහත් රටත් ලෝකයත් පීඩාවට පත්ව තිබෙන්නා වූ අවධියක මහාචාර්ය නෙලීකා මළවිගේ මහත්මිය විසින් ගෙනහැර දැක් වූ විශේෂ කරුණක් පිළිබඳවයි මා මෙම වීඩියෝවෙන් මෙම වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා දී ඇති කරුණුකාරණා උපදෙස් පිළිබඳව ඔබ දැනටමත් දන්වා ඇති. නමුත් ලෝකෙ තුළ මේ වසංගත තත්ත්වය වේගෙන් ව්‍යාප්තවීමට හේතු කාරණා වී ඇත්තේ මෙම කරුණුකාරණා හරි හැටි පිළි නොපදීමයි. මෙන් ආරක්ෂා විය හැකි මූලික සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳව මා මේ වීඩියෝවෙන් කතා කරන්නේ නැහැ. එම සෞඛ්‍ය පිළිවෙත් බොහොමයක් ඔබ දන්නවා ඇතැයි මා විශ්වාස කරනවා. නමුත් මුඛ ආවරණය සහ එම නැත්නම් මුව ආවරණය පිළිබඳවයි මේ කතා කරලීමට බලාපොරොත්තු වන්නේ. මෙම වසංගත තත්ත්වයෙන් එම නැත්නම් මෙම වෛරසයෙන් ආරක්ෂා වීම උදෙසා ඔබේ මුව ආවරණය ඔබට ලොකු උදව්වක් වනවා. වෛරස ආරම්භයේදී බොහෝ දෙනා ඉන් ආරක්ෂා වීම සඳහා යොදාගනු ලැබුවේ සාමාන්‍ය රෙදිවලින් නිෂ්පාදනය කරන ලද මුව ආවරණ. නමුත් එම මුව ආවරණ මින් ආරක්ෂාවක් සලසන්නේ නැති බවට සාධක හමුවීමත් සමග ඉන් මිදීමට බොහෝ දෙනා කටයුතු කරා. ඉන්පසුව බොහෝ දෙනා අවධානය යොමු කරේ සර්ජිකල් මාස්ක් වෙතටයි. මෙම වෛරස තත්ත්වයෙන් ආරක්ෂා වීමට සර්ජිකල් මාස්ක් ඔබට හොඟ උදව්වක් ලබා දෙනවා. නමුත් ඊයේ දිනේදී මහාචාර්ය නෙලීකා මළවිගේ මහත්මිය පැවසුවේ මීට සාපේක්ෂව KN95 මාස්ක් එක ඔබට වැඩි ආරක්ෂාවක් සලසන බවයි. වෛරස ආරම්භයේදී මාස්ක් එකක් පැළඳීම අනිවාර්ය කෙරුණත් දැනට විශේෂඥයන්ගේ අදහස වන්නේ මෙන් උපරිම ආරක්ෂාවක් සලසා ගැනීම සඳහා මුහුණු ආවරණ දෙකක්වත් පැළඳිය යුතු බවයි. එනම් සර්ජිකල් මාස්ක් එකක් සමග 95 මාස්ක් එකක් පැළඳීම හැකිනම් වඩාත් වැදගත් වන බව එම විශේෂඥයින් පෙන්වා දෙනවා. එලෙස මුහුණු ආවරණ පළඳින්නේ නම් මුලින් සර්ජිකල් මාස්ක් එකක් පැළඳ ඊට උඩින් K95 මාස්ක් එක පැළඳිය යුතු බවට මහාචාර්ය නිලීකා මළවිගේ මහත්මිය පවසනවා. එමෙන්ම එතුමිය පවසන්නේ මෙලෙස මාස්ක් එක නිවැරදි පැළඳීම තුළින් ඔබට වැඩි ආරක්ෂාවක් සලසන බවයි. වෙළඳපොළ තුළ විවිධාකාරයේ මුහුණු ආවරණ තිබෙනවා. මිල පාලනයක් නැති නිසා විවිධ මිල මට්ටම් වලින්ද මෙම මුහුණු ආවරණ තියෙනවා වන්නට පුළුවන්. කොහොම වුණත් ඔබේ ආරක්ෂාව සැලසීම ඔබ සතු වගකීමක් සහ යුතුකමක් වනවා. ඒ ඔබ වගේම ඔබේ සැබදියාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. එහෙමනම් ඔබ සියලු දෙනාම පරිස්සමින් ඉන්නයි කියන ඉල්ලීමත් සමගින් මා මේ වීඩියෝව අවසන් කරනවා.